මහදැන මුතුකම් උපදෙස් දෙඤ්ඤං ගමේ අවුල් හැම ලිහා දමඤ්ඤං රටේ ප්‍රශ්න එසැනින් විසඳඤ්ඤං කටිතොන්නතා මහදැන මුත්තාමං දොමිකිට මහා ගුරුතුමාමං තරිකිට මහදැන මුත්තාමං දොමිකිට මහා ගුරුතුමාමං ඇයි ගුරුතුමනි පොල් බෑමුණා පොල් බෑමුණයි පොලයෝ පිවිසයි ඕන ප්‍රශ්නයක් විසඳන්නම් මහදැන මුත්තාමං ඕන ප්‍රශ්නයක් විසඳන්නම් මහදැන මුත්තාමං ආයිබෝවන්ඩ මගේ දරුවනේ ආයිබෝවන් මහදැන මුත්තේ මගේ දරුවෝ නොදන්නවට මේ මම උපදෙස් දුන්න විතරක් නෙමෙයි බේත් හේතුත් කළා ඒ කියන්නේ අපේ මහදැන මුත්තා වෙද මහත්තේ මොනවා අනන්ත දරුවනේ කාලෙකදී උපදෙස් වලට වඩා වෙදකම ජනප්‍රිය වුණා මං මිනිස්සුන් විතරක් නෙමෙයි සත්තුන්ටත් වෙදකම් කළා කකුල් හතරේ සත්තුන්ටත් ඕන්න මං එක දවසක් ස්තෝප්පියේ ඇඳිපුටුවටලා ඉන්නකොට මනුස්සයෙක් ආවා බෙහෙත් අහන්න. බොහෝම බැගෑපත්ත මං ළඟ වැඳ වැටිලා එහෙම. පණුගාය 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 පණුගාය. කාටද? වයස කීයක කෙනෙක්ද? ගෑනුද පිරිමිද? පණුගාය 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 පණුගාය. ඉතින් යෝදයෝ පණුගාය ගග ඉන්නේ නැතුව කියනවා. කාටද වයස කීයද කො දැන් කෝ ලෙඩාකෝ අනේ මගේ දරුවනේ මේ මනුස්සයා කොච්චර ඇහැව්වත් කියන්නේ පණුගාය කියලා විතරයි ඉතින් කොහොමද ලෙඩාගේ විස්තර හොයාගත්තේ මේ මනුස්සයා මෙහෙම තටමලා තියෙන්නේ මට බය වැඩිකමට කෝටු කිතයිය කෝටුවක් අරගෙන ආවා ලෙඩේ මොකද්ද කියනවද නැද්ද කෝටු කිතයිය පහර දුන්නාම ඔන්න කතාව පටන් ගත්තා. අනේ ගුරුතුමනි පණුගාය. මගේ වහු පෙට්ටියට පණුගාය. දැන් දවස් ගාණක් වෙනවා. බේතක් නොදුන්නොත් මැරෙයි. කටවහනු. වහු පෙට්ටිය ගැසනීපේට බේත් නියම කරමි. ලෙඩේ නොකියා මගේ කාලෙත් නාස්ති කළා. ඕම සැරවිලා මිනිහව මෙල්ල කළා. ඊට පස්සේ බෙහෙත් දුන්නා. බෙහෙත් දීලා කිව්වා වැරදිලාවත් වහු පැටියව තෙමන්න නම් එපා කියලා. ඇයි දන්නවද? මේ බේත්වලට ඇල්ලු අතුර හොඳම නෑ. ඉතින් මහදැන මුත්තේ වහු පැටියට හොඳ වුණාද? ඊපාර ඒ මිනිස්සයා අහපි මගෙන් තවත් ප්‍රශ්නයක්. ප්‍රශ්න අහහා ඉන්නකොට ලෙඩාගේ ලෙඩේ වැඩි වෙනව නේද? ඒක නොවේ. ඉතින් මේ මිනිස්සයා මගෙන් අහනවා කොහොමද වහු පැටියා නොතෙමා තියන්නේ? මං ඒ උපදේශෙත් දුන්න. ඔළුවයි කකුල් හතරයි ඉතුරු කරලා වහු පැටියව තල් පොළවලින් ඔතන්ට කියලා. මිනිහා බොහෝම මහන්සිලා ඒ වැඩෙත් අකුරටම කළා. දැන් වහු පැටියා හරිම ලස්සනයි. තල් කොළවලින් එතුවට පස්සේ පංකාදුයි. මෙහෙම තල් කොළ බැන්ද විතරයි. සතා කලබල වුණා. කඹේ ඇදලා කඩාගෙන පාරම දුවන්න පටන් ගත්තා එළදෙන ඉන්න පැත්ත. වහු පැටියා තල් කොළ බැඳගෙන දුවනවා හරිම වේගෙන්. එළදෙන මේක දැක්කා. එළදෙනට අඳුරගන්න බැරි වුණා වහු පැටියාව. අපූරු තාලේ අලුත් සතෙක් කියලා හිතුවා එළදෙන. හොඳටම බය වුණා එළදෙන. ඒ වගේම කලබල වුණා. ඕන් එළදෙනත් දුවන්න පටන් ගත්තා. එළදෙන පහු නොබලා බයේ දුවනවා. ඉතින් මේ දිවිල්ල නතර වුණේ කොහොමද මුත්තේ? මොන්න නතර වීමක්ද? මේක හරියට ගම වටා රේස් එකක් වගේ. එළදෙන පහු නොබලා වේගෙන් දුවද්දී අර භයානක සතා එනවාද කියලා පස්ස බලන්න කොහේ? වලක වැටුණා. වේගෙන් පස්සෙන් දුවගෙන ආ පැටියක් ඒ වලේම වැටුණා. අනේ පව්. සත්තු දෙන්නගේම කකුල් කැඩුනා. හැබැයි මගේ වෙදකම හරි. දැන් පැටියට පණුගායක් ඇත්තෙම නෑ. ලෙඩේ හොඳටම සුවයි.
කොහොමද මගේ වෙදකං? ඉතින් මුත්තේ, ඒ අහිංසක සත්තු කකුල් කඩාගත්තනේ. ඒක ලොකු පාපයක්නේ. කකුල් කැඩුනට දරුවනේ, පණුගාය හොඳ වුණානේ. අර මනුස්සයා මට තෑගි බෝගත් දුන්නා. අරියට සැලකුවා. ටික දවසකින් පැටියයි එළදෙනයි මැරුණා කියලයි ආරංචිය. බලන්නකෝ, මලත් පණුගාය හොඳ වුණානේ. නෑ, වැඩේ වැරදි. නොදන්න වෙදකම් නොකලනම් ඉවරනේ. අපරාදනේ, පැටියයි එළදෙනයි මලේ. දරුවෝ කියන්නේ මගේ වෙදකම වැරදිද? මේ ගෝලයිනේ. ඔව්. නොදන්න වෙදකමට යන්න එපා. එනවා පුතුමනි, පොතක් අරන්. ගෝලයිනේ, පොතේ ලියා ගන්නවලා. නොදන්න වෙදකමට යන්න එපා කියලා. මේ දරුවෝ කියලා දුන්නත් කියලා යටින් ලියා ගන්නවලා. ලියා ගන්නවා. නොදන්න වෙදකමට යන්න එපා. මහදන මුතුකම් උපදෙස් දෙඤ්ඤං ගමේ අවුල් හැම දිහා දමඤ්ඤං රටේ ප්‍රශ්න එසැනින් විසඳඤ්ඤං තත්පිටොන්නතා මහදන මුත්තාමං ගොමිකිට මහා ගුරුතුමාමං තරිකිට මහදන මුත්තාමං ගොමිකිට මහා ගුරුතුමාමං